මොනවද තනිය ඔයගොල්ලෝ ගන්න බුලම BMW කාර් එකක් මේ ඇහිලා වැඩ කරලා මේ දුක් මහන්සියල හම්බ කරගන්න ලක්ෂ කීයක් ගන්න බුලම් මාසෙට සමහර කට්ටිය කියනවා මේ දැන් යන රාවයත් තමයි මේ ට්‍රෙන්ඩ් එකේ සමහර කට්ටිය කියනවා Facebook වල දාන මේ කොඩියා ඩාමාව ලක්ෂ 15 20 ඒක නම් බුරු කතාවක් ඒ මොන නැතිනම් ඔයා නිවාඩු ගන්න නැතුයි හැමදාම වැඩ කරන්න ඕනේ මාසෙම වැඩ කරන්න ඕනේ නිවාඩු ගන්න නැතුව මේ ලක්ෂ 20ක් විතර වයි බඩියක් ගන්න ඕන 24 වනේ ඔව් පැය 24 මම වැඩ කරන්න ඕනේ නිවාඩු ගන්න බෑ නිදා ගන්නත් බෑ කොමස්තා අනුපොංගල නාලු හැමදාම වීඩියෝස් කරන්නේ සිංහල භාෂාවෙන් ඉතින් මම හිතුවා වෙනත් භාෂාවකින් කී වීඩියෝ එක කරන්න ද මට භාෂාව පුරුදු කරන්න එයාගේ යාළුව නිරෝෂන් කොහොමද මේ භාෂාව මොකද්ද භාෂාව මොකද්ද මේ රට ඇත්තම ගුවොත් මේ රට කියන්නේ කොරියාව නෑ නෑ මං කියන්නේ භාෂාව ෆිලිපින් භාෂාව මම අවුරුදු 9 ඩුබායි වැඩ කරපු ඉඳා දැන් ඔයා ඩුබායි ඉන්නේ කියලා කොහොමද ෆිලිපින් දන්නේ මොකද නෑ ඉතින් මම මේ ඩුබායි වැඩ කරනකොට ෆිලිපින් කට්ටියත් වැඩ කරේ හොටල් එකේ වැඩ කරේ ෆිලිපින් කට්ටියත් එක්ක ඒගොල්ලෝගේ භාෂාව මං සෑහෙන පොඩ්ඩක් ඉගෙන ගත්තා දැන් නම් ඉන්දියා භාෂාව කතා කරන අඩුයි නමුත් මගේ තියෙන මේ වචන වර්ග පොඩ තාම ඔළුවේ තියෙනවා මතකයි. ඉතින් රසවත් මේ භාෂාව හැබැයි ෆිලිපීන් වලින් කොහොමද කියන්නේ බොරු කරන්න එපා කියලා. ඒ වචන නම් දන්නේ නැහැ ඉතින් බොරු කියන්නේ. නෑ මම දන්න වචන ටික කියන්නේ. ඔව් මම ගෑන් වාලිගෙන තමයි ෆිලිපීන් ගෑලමේ මුලින්ම වට හම් වෙනවා කියලා. අම්මු නම් පස්සේ ආයෙත් කතාන ඉංග්‍රීසි වලින්. යාට සිංහල බෑනේ වාට ෆිලිපීන් බැරිද? එතකොට ඔයා යාට මුලින්ම කියනවා කොමස්තා කියන්නේ කොහොමද කියලා අහන්නේ කොමස්තා ගුඩ් මෝර්නින් ආයිබෝන් අපි මෙයාගෙන් අහමු කොමස්තා කියලා ඔන්න පිලිපින් ළමයි දෙන්නෙක් කියනවා මං අහන්නම් එයාලගෙන් මේ කොමස්තා එයාලා මුකුත් කිව්වේ නෑ රියැක්ෂන් එකක් දුන්නේ නෑනේ ඔය මං කියන්නේ ඒ පිලිපින් නෙමෙයි මේ කොරියන් නෑ නෑ ඒ පිලිපින් නෙමෙයි කොරියන් නේ ඉස්සුනේ මං උඹට කියන්නේ ඉතින් කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරුණා මට ලොකු චැලෙන්ජ් එකක් හම්බුණා චැලෙන්ජ් එක වෙනුවෙන් මේ වීඩියෝ එක කරන්නේ ඉතින් ඒ වගේම මම කැමති ඉස්සරහට වෙනස් වීඩියෝ ටිකක් කරන්න ඉතින් අද නිකන් normal vlog එකක් කරන්නේ ඉතින් කාලෙකින් ඉඳලා වීඩියෝ කරන්න බැරි වුණා ඒක නිකන් චූටි කම්මැලි ගමක් ගහලා තිබ්බ ඇඟට ඉතින් ඒ නිසා අද ටිකක් වෙනස් වීඩියෝ එකක් කරන්න හිතුවා ඉතින් මේක පිටිපස්සේ සුවිශේෂී ස්ථානයක් තියෙන්නේ ඒක ගැන වීඩියෝ එකක් වෙනමම කරන්නම් ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න අමතක කරන්න එපා මේක ගොඩාක් දිග වීඩියෝ එකක් එන්නේ චූටි වීඩියෝ එකක් ඉතින් ඒ වගේම අපි ඉස්සරහට පොඩි චැලෙන්ජ් වීඩියෝ ටිකක් කරන්න අයිඩියා කරගෙන ඉන්නවා එතකොට ඔයාලට පුළුවන් කියන්න මොන වගේ වීඩියෝස්ද කරන්න ඕන මොන වගේ චැලෙන්ජ් එකක්ද මංජුයට පුළුවන් ඔයාලට චැලෙන්ජ් එකක් දෙන්න මංජුය මේක හැබැයි බැරියව කරන්න කියන්න එපා පුළුවන් දේවල් මම කරන්න ඉතින් පොඩ්ඩක් ආතල් එකේ ෆන් එකේ ඉස්සරහට වීඩියෝ ටිකක් කරගෙන ඉන්න බලමු මොකද මම දන්න ඔයාල ස්ට්‍රෙස් එකේ ඉන්නේ සමහරක් වෙලාවට අපි ස්ට්‍රෙස් වෙනවා එක එක ප්‍රශ්න එනවා මිනිස්සුන්ට විඩාකාර ප්‍රශ්න නැති මිනිස්සු නෑ ඉතින් ලංකාවේ ඉන්න අයට ගොඩක් ප්‍රශ්න අපි දන්නෝ ඒක ඉතින් මේ ප්‍රශ්න හැම දෙයක්ම තුනී වෙලා යන්නත් එක්ක පොඩි ආතල් වීඩියෝ ටිකක් කරමු ඉතින් ඉස්සර වගේ වීඩියෝ ළඟ ළඟ දෙන්න අමාරුයි මංජුගේ මොරල් එක පොඩ්ඩක් ගිහිල්ලා තියෙන මේ දවස්වල ඉතින් මේ මොරල් එක ඇති කරලා ආයෙම පොඩ්ඩක් ගමු පොඩ්ඩක් පිකප් වෙලා අලුත් වීඩියෝ එකක් කරන්න හිතුවා ඉතින් ඒ නිසා මතක තියාගන්න බොරු කරන්න එපා මිනිස්සුන්ට බොරු කියන්න එපා කරන්න බැරි දේවල් පොරොන්දු වෙන්නත් එපා ඒක මම නිකමට කිව්වේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිත හරි වෙනස් ඉතින් ඒ නිසා මිනිස්සුන්ගේ හිත රිදෙන දේවල් කාටවත් කවදාවත් ඔයාලා කරන්න එපා මොකද සමහර මිනිස්සුන්ට මේ දේවල් දරා ගන්න බෑ දරා ගන්න බැරි වුණාට පස්සේ ජීවිතේ විවිධාකාර දේවල් කරගන්නවා ඉතින් වීඩියෝ එකට මම යාළුවෙක් හඳුන්වලා දෙනවා ඒ යාළුවත් එක්ක ඉස්සරහට වීඩියෝ ටිකක් කරනවා එහෙනම් අපි බලමු මොකද අද කරන්න කියලා පොඩි වීඩියෝ එකක් කිසිම දෙයක් නෑ මේ වීඩියෝ එක ඇතුලේ ඒ නිසා කැමති නම් බලන්න කැමති නම් නොබලින්න ඒ වගේම channel එක subscribe කරපු ඔයාලට ගොඩක් ස්තුතියි මක්කාම වැඩේ පටන් ගත්තේ නෑ ඉස්සරහට තමයි හොඳම දේවල් වෙන්නේ ඉතින් ඔහොම මේ හිටියා වගේ තව ටික කාලයක් ඉන්න මාත් එක්ක ඉස්සරහට ඔයාලට තවත් වටින දේවල් ටිකක් කරන්න. ඉතින් ඒ වගේම දැන් මම ඉන්නේ කොරියාවේ ගොඩක්ම ලස්සන ස්ථානයක. දැන් වෙලාව 9:10 විතර වෙලා. ඊයේ වැඩිපුරම ඉන්නේ කැම්පස් වල ළමයි. කැම්පස් වල ඉන්න ළමයි තමයි රූම් අරගෙන ඉන්නේ මේ රූම් වල ගණන් අඩු නිසා. දැන් වෙලාව 6:53යි. ලංකාවේ 4:05 වගේ වෙලාව තමයි. මේ දැන් රස්නේ කාලේ පටන් ගන්න ඒක නිසා. ඔයාලා ටිකක් දුර යන්න ඕන නම් ඒ කියන්නේ කිලෝමීටරයක් 1:05 මේ බයිසිකලේ අරගෙන යන්න පුළුවන් මේ තියෙන්නේ මේ පොඩි ළමෙක් ගිහිකුත් තියෙන එක නම් කැඩිලා විසි කරන්න දාපු එකක්ද කොහෙද බයිසිකල් සෙට් එකක් තියෙනවා මං වාහනේ ගානේ නැහැ චුට්ට දුරයි මේ යාළුවගේ කාමරේට යන්නේ යාළුවා හම්බෙලා යාළුවත් එක්ක පොඩ එළියට යන තමයි බැලුවේ මේ අපාර්ට්මන්ට් ඇතුලේ කවුරුහරි සිගරට් බොන්නේ සාමාන්‍යයෙන් හැමෝම එලියට ඇවිල්ලා තමයි සිගරට් බොන්නේ ඇතුළේ සිගරට් බොන්නේ නැහැ කවුරුවක්වත් ඒ වගේම මේ මෙතන මේ වටේම තියෙන්නේ මේ පේනවනේ ඔක්කොම තියෙන්නේ
පොඩි පොඩි රූම් 1 රූම් 2 රූම් අතර මේ තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් 20 මාන 25 28 30 35 වගේ තමයි තියෙන්නේ ඒ වගේම අතන සියු මාට් එකක් තියෙනවා වටේම මාට් ගොඩක් තියෙනවා ඊතර චූටි වගාවක් තියෙනවා 35ක විතර Hi bro. Yeah. 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 කොණ්ඩේ යන කට්ටියනවා අපිට කතා කරන්න පුළුවන් මේ බේත් එක දැම්ම කරන්න ඕනේ නැහැ බේත් එක මෙයාගෙන් ඉල්ල ගන්න පුළුවන් මේ වැඩේ සාර්ථකයි නේ දැන් සතියක් වගේ ගෑවේ නේ සතියක් වගේ ගෑවේ කොරියාවේ කොල්ලොන්ට ඉතින් ප්‍රශ්නයක් තමයි මේකනේ කොණ්ඩේ යන එක කොණ්ඩේ නේ ප්‍රශ්නය අනිවාර්යයෙන් අපි මේ බේත අනිවාර්යයෙන්ම මෙහෙමයි සමහර කට්ටියගේ වයසට කොණ්ඩේ යනවා සමහර කට්ටියගේ මේ ස්ට්‍රෙස් එකට යනවා සමහර කට්ටිය වතුරට යනවා මෙයාගේ වයසට කොණ්ඩේ ගින් තියෙන්නේ ඒ උනාට වයසට ගියත් කොණ්ඩේ ගන්න පුළුවන් නේ මේ ගන්න බුණා ඒ බේත් එකෙන් එනවා ඔව් ඔන්න කොරියාවේ කොල්ලොන්ට බෙහෙත්යක් අපි දෙන්නම් පොඩ්ඩක් ඉන්න කියන්නම්කෝ මේ රූම් එකේ චුට්ටක් ගණන් වැඩි මේක මෙතන සාලේ තියෙනවා මෙතන උයාගෙන ගන්න පුළුවන් එතකොට කිං බෙඩ් එකක් තියෙනවා මෙයා කිං බෙඩ් එකක් තියෙනවා මෙතන දේවල් තියෙන මෙයා කින් කෙනෙක් ක්වීන් කෙනෙක් එක්ක ඉන්නේ කොරියන් ගෑල්ලා මේක එක්ක මෙයා ඉන්නේ ඔෆ් කරා මේවා දේනනේ කෙලින්ම තරු දාන ලයිට් ඔෆ් කරා ලෝ ඔෆ් කරන්න එපා තරු වරන් මන තියෙන තරු තියෙනවා ක්වීන් කොහෙද ආගේ ක්වීන් ගිල හඳට මෙයාගේ ගෑල්ලා මෙයා වැඩට ගිහිල්ලා යා එනකොට ටික රෑ වෙනවා මේ ගිතෙල්ුත් කනෝ මෙයා කොරියන් කෙල්ලෙක් එක්ක ඉන්නේ මේ කම්බුත් කරා මේ ගිතෙල් එහෙම කොරියාවේ ඉන්න කොල්ලෝ ගිතෙල් එහෙම පාවිච්චි කරනවා රටේ ඉන්නේ එක්ක එහෙම දාලා මෙයාත් ඒ වගේ කෙනෙක් තමයි ඒකේ රහස මොකද්ද මචං ඒක ප්‍රතිපලයක් කියන ඇඟට ප්‍රෝටීන්යක් එන්නේ ඒ මොකද්ද ප්‍රතිපලය ඒ කියන්නේ සාමාන්‍ය ශක්තියක් එනවා සාමාන්‍ය යම් කිසි මිනිස්සේ කාන්තාවක් කිසිදි සාමාන්‍ය ජවයක් කරනවා ඒක ලින්ක් එකත් එක්ක පිළිවෙත ප්‍රශ්නයක් ඒකයි මෙයා ඒක ගන්නෙ කොළොන්න කොල්ලොන්ට පුළුවන් හොද මොකද මේ සීන් එක ආ තා 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 දේ දේවල් තියෙනවා එතකොට මී පැණි තියෙනවා වෝල්නට්ස් තියෙනවා මී පැණි වෝල්නට්ස් එක එක දේවල් තියෙනවා මේ මොකද මේ කොරියන් කෙනෙක් එක්ක ඉන්න නිසා මේ සමහරක් කිට මේ මොකක් හරි එකේ ඇති ඉෆෙක්ට් එකක් තියෙනවද ඒ අනිවාර්යෙන් 100% තියෙනවා ඒ කියන්නේ එක මේ ජූස් දැන් අර මේ ඩිටෙල් එක කොහමද රටින් ඩිට් එකද ගන්නේ නැත්නම් නාම බනාන දාන්න ඕනේ බෙන්ඩර් එකේ බනාන ගෙඩි දෙකයි ඔව් කිරි ටිකයි ඔව් පේඟි ටිකයි ඔව් රටින් දියට අතරක් විතර ඔව් ඊට පස්සේ දාන ඕල්නට්ස් ඊට පස්සේ ගී ඇඳි භාගයක් දාන කෙසෙල් අපි සිංහලෙන් කියමු කෙසෙලුයි රටින්දි මොනවාද කෙසෙල් රටින්දි කෙසෙල් රටින්දි මී පැණි කිරි වෝල්නට්ස් කිරි කියන්නේ මේ එලකිරි එකයි වෝල්නට් එකයි මේ දින වෝල්නට් එක ඔව් මේකයි ඊළඟට දාලා කිරි ටික දාලා බෙන්ඩර් කරන්න ඉතරයි කිරි ටික දාලා බ්ලෙන්ඩර් කරන්න තියෙන්නේ තියෙන සිම්පල් දේ ඕනේ කිරි ටික ගන්න හැමදාම උදේට හරි අවසර හරි උදේ තමයි තමන් උදේට රැවට් යන වෙලාවට එන් ග්ලාමෙන් මෙන්න මේවයි විදුරු වලට මෙන්න මේ මෙන් ග්ලාස් එකක් ගැව්වාම දැන් ගැව්ව පස්සේ ප්‍රතිඵල පොඩි පවර් එකක් තියෙන එකට ඒකට පවර් එක ප්‍රතිඵල හොඳයි ඔව් මේ තියෙන මෙන්න මේක තමයි ගෙඩිය බනාන ගෙඩිය බිල වෙලා පුළුවන් නම් මංජු බ්ලොක්ස් එකට ගිහින් අපිට දෙන්න ප්‍රතිඵල උත්තර ඔව් මේ සීන් එක මේ තියෙන අම්මා එක එක අයිටම් තියෙන කස ඇට අරව මේවා මේ සුදු වෙනද කස ඇට ගන්න එපා නෑනේ ඔව් ඔයාලා බීලි වෙලා ප්‍රතිඵල කියන්නකෝ කම්මැලි වෙන්න එපා කොරියාව ඉන්න විතරක් නේ ලංකාවේ ඉන්නව නිරෝෂන් ගෙන් නිරෝෂන් පවුලගේ ඔන්න බෑ අපිසුයි මට බොන්න බෑ මේ හරම් මසුයි වට්ටක්කයි බතුයි මේ මෙයා බොන බ්‍රෑන්ඩ් එක මේ දවසල මට බොන්න බෑ මොකද මේ බොන්න බැරි හේතුව මේ සේම නිසා බොන්න බෑ ෆ්‍රිජ් එක පෙන්නන්න බෑ ෆ්‍රිජ් එකේ මුකුත් නෑ මේ කිරි එක මෙන්න මේක උයු මේක තමයි අර ජූස් එකට දාන එක. ආසනම් ඒ ජූස් එක කොහොමද කියලා අපේ පවුල් නිරෝෂන්ගේ ජූස් එක කමෙන්ට් එකක් දාන්න පල්ලේ අපි පස්සේ ලාගේ ජූස් එකක් හදලා පෙන්නන්න. ගෑනල මේ බල්ලෝ පොඩි බලු පැටවුන්ට ආසයි. මොකද කොරියාව කියන්නේ සාමාන්‍යයෙන් බලු මස් කරන රටක් නේ ඉස්සර. දැන් නම් වැඩි එකක් නැහැ. මේ පේනවනේ. වෙලාව කීර්මද වෙලාව?
වෙලාව 8:06යි. 8:06යි. අද ඉරිදා. ඉරිදා 8:06යි ඉරිදා නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් නයිට් එකේ පොඩි හැපනින් වෙන්නේ මේ සිකුරා සෙනසුරාදානේ මෙතන මේ ස්ට්‍රීට් එකේ එහෙම නෙවෙයි සති දවස් පහේ තමයි ෆුල් හැපනින් වෙන්නේ මොකද කැම්පස් එක ළඟ ඔයාලට පෙන්නන්න කොරියාවට කැම්පස් එකට එන්න බලාගෙන ඉන්න ළමයි මං හිතන්නේ මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕන අපි ඉස්සරහට මේ වීඩියෝ එක කරන්න දැන් මේ කිට්ටුවට තමයි යන්නේ ඉඳලා හරියට මීටර් 200ක් විතර දුර තමයි කැම්පස් එක තියෙන්නේ මං කලින් පෙන්නු අපාර්ට්මන්ට් වල ඔක්කොම ඉන්නේ මේ කැම්පස් එකේ ළමයි තමයි. ඒ රූම් එකෙත් කලින් කැම්පස් එකේ ඉඳපු ළමයෙක් ඉඳලා එකෙන් ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ රූම් එක ගත්තේ. බිල්ඩින් එකේ සම්පූර්ණම කැම්පස් එකේ ළමයි ඉන්නේ. අවුරුදු 19 20 21 22 එක එක වයස් වල ළමයි තමයි ඉන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ හංගුක්කෝ තොන්තේ හක්කෝ එක ගාව. මේක තියෙන චුන්ජු වල. ඉතින් ඉස්සරහට මේක ඇතුළට ගිහිල්ලා අපි වීඩියෝ එකක් කරනවා. මොකද දැන් මම යන්න බෑ මට පර්මිෂන් ගන්න ඕන. මේක ඇතුලේ කට්ටියට රූම්ස් තියෙනවා. හැබැයි ගොඩක් කට්ටිය ඉන්නේ අන්න අර පැත්තේ තමයි. ඒ කියන්නේ අර විගට තනිකර අපාර්ට්මන්ට් තියෙන ඒවයි තමයි ඉන්නේ. අතන තමයි බුක් කැෆේ එකද? ඔව්. ඒ වගේම මෙතන බුක් කැෆේ එකක් තියෙනවා. දන්න තරමින් ලංකාවේ කවුරුවක්වත් නැහැ මේ කැම්පස් එකේ. කවුරු හරි ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක බැලුවොත්. හැබැයි ඉන්දියන් කට්ටිය හම්බුණා මට ඒ කට්ටිය ඉන්වයිට් කරන්නම් කියලා කෝ දවසක් ඇතුළට එන්න. ඉතින් දැන් ඔයාලා හයි අනිවාර්යෙන් කොරියාවේ කැම්පස් එකකට එන්නේ කොහොමද? යුනිවර්සිටි එකකට එන්නේ කොහොමද කියලා? ඇත්තටම මට ඒ ගැන කියන්න අත්දැකීමක් නැහැ. ඒ ගැන කරපු වීඩියෝස් වල ලින්ක් එකක් මම පල්ලෙහින් දාන්නම්. එතකොට ඔයාලට බලන්න පුළුවන්. කැම්පස් එක ඇතුළට පොඩ්ඩක් ආවා. චුට්ටක් ඇතුළට අපි ඇහුවා ඇතුළට යන්න පුළුවන් කෝ පොඩ්ඩක් ප්‍රශ්න නැහැ කිව්වා. ඉතින් මෙතන තියෙනවා කැම්පස් එකේ මැප් එක. මේ තියෙන්නේ. කොරියන් නැහැ කොහොමත් මේ ගෙවල් වල උයාගෙන ගන්න නැහැනේ මේ නිරෝෂන්ලා වගේ නිරෝෂන්ලා කරන්නේ තුන්ගේලම කාමරේ උයාගෙන කනවා මං කියනවා හැමදාම එළියට මං කන්න කොහෙද අහන්නේ මේ බලහම මේ මිනිස්සු හැමදාම මේ එළියෙන් කන්නේ ඒක තමයි මම ඔබට කියන්නේ නෑ ඇත්තට මේ කොරියන් අය මං දන්න තරමින් පොඩි දෙයක් කාමරේ හදාගත්ත රාමුවින්නයක් වගේ හදාගෙන තමයි කන්නේ ඊට පස්සේ ගොඩක් දුරට එළියෙන් තමයි කන්නේ රෙස්ටෝරන්ට් එකෙන් තමයි කන්නේ අපි හුරු වෙලා තින්නේ එහෙම නෙවෙයි අපි කට්ටි හුරුලා තින්නේ ලංකාවේ තුන්ගේලම ගෙදරින් කන්න දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අමාරුයි කරන්න ඇත්තම කතාව ඒකනේ ආර්ථික තත්ත්වෙත් එක්ක කරන්න අමාරු විදිහ වැඩි මොකද එළියෙන් කන්න ගියොත් මං හිතන්නේ දැන් ලංකාවේ තියෙනවා මේ ස්ට්‍රීට් ෆෘට්ස් වර්ග තියෙනවා ඒක නිකන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා එක එක ಜಾති තියෙනවා එක එක ಜಾති හදලා තියෙනවා මං හිතන්නේ පොඩි ගාණ ඉදලා ලොකු ගාණට නිකන් තියෙනවා ලංකාවට ගිහිල්ලාම බලන්න පුළුවන් ඒක ගිහිල්ලාම පෙන්නන්න ඒ කොහොමද කියලා අත්දැකීම අපි වෙනස කොහොමද කියලා ඉතින් මෙහි සාමාන්‍යයෙන් ඉතින් චොනම් 6 ඉඳලා උඩට 6 7 8 9 වගේ වෙනකොට කෑම ගන්න පුළුවන්. නිරෝෂන් මොනවා හරි කියන්න. ඔව් ඉතින් දැන් වෙලාවත් රෑ 9 වෙලාව. ඉතින් අපි ඔයගොල්ලෝ හොඳ වීඩියෝ කරන් එන ඉස්සරහට කැම්පස් එක ගැන. සීරියස් වෙන්න බෑ ඔච්චර. එහෙනම් වීඩියෝ කිවර කරනවා. මේ නිරෝෂන් මේ කේන්තිර නේ කතා කරේ. ඇත්තටම හොඳ යාළුවෙක් හොඳ කොල්ලෙක් මේ ඔයාලා කොරියාවට එන්න. අවුත් ඔයාලට ජීවිතේ දිනන්න පුළුවන් කියලා අනිවාර්යෙන් අපි කියනවා. ඉතින් එහෙනම් මං කිව්ව වගේ අර කියපු ටික පහලින් කමෙන්ට් කරන්න මොන වගේ වීඩියෝස් දෝන කියලා. චැලෙන්ජ් වීඩියෝස් ටිකක් අපි බලමු කරන්න. ඔයාලා මට කරන්න පුළුවන් චැලෙන්ජ් ටිකක් කියන්න. අපි දෙන්න කරන්නන්නේ. අනිවාර්යෙන් කරමු. එකෙම. අනිවාර්යෙන්.